සබ්බදානං ධම්මදානං ජිනාති සියලු දානයන් අතර ධර්මදානය අගතන් වන්නේය කළුවක්ගල මාපිය ගුණානුස්මරණ අමිලසිරි ගිලම් වික්ෂු මධ්‍යස්ථානයේ ආරම්භ කොට සිව්වසක් පිරිය නිමිත්තෙන් සිදු කරනු ලබන මහා ධර්මදානමය පින්කම දෙසැම්බර් මාස 14 වන පදාදා රාත්‍රී 7ට අමිලසිරි ගිලම් වික්ෂු මධ්‍යස්ථාන පුණ්‍ය භූමියේදී ගෞරවනීය දේශකයන් වහන්සේ ශාස්ත්‍රපති රාජකීය පඬිතුක ගුවන් විදුලි හාරූපවාහිනී විචිත්‍ර ධර්මදේශක දුනම්පහළ ශ්‍රී රාහුල නායක සාමිද්‍රයාණන් වහන්සේ මේ උතුම් පින්කමට ඔබ සැමට ගෞරවනීය ආරාධනා තෙරුවන් සරණයි පංවැල්ල කළුවක්ගල මාපිය ගුණානුස්මරණ අමිලසිරි ගිලම් වික්ෂු මධ්‍යස්ථානය ආරම්භ කරලා වසර 4ක් පිරීම නිමිති කරගෙන සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන සාංවාසික පින්කම වර්ෂ 4ක් ගත වීම නිමිති කරගෙන ගිලම් වික්ෂු මධ්‍යස්ථානයේ තුල විශේෂ ධර්ම දේශනාවක් සිද්ධ කරලා එයින් ජනිත කර ගන්නා වූ සියලු කුසල බලය සත්‍ය මේ ආයතනයේ ආරම්භ කරලා අවුරුදු 28ක වගේ දීර්ඝ කාලයක ඉඳලාම පවත්වාගෙන ඉන උතුම් ගිලම් වික්ෂු මධ්‍යස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේලා 106 නමක් මේ වෙනකොට අපවත් වෙලා තිබෙනවා උන්වහන්සේලාට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම මේ ආයතනය සඳහා දන් දෙන සිව්පසේ මැපූපත්තාන කරන කරා වූ සියලුම දායක පින්නතුන් අතර මිය පරලොව ගිය සියලු දායක පින්නතුන්ට පින් අනුමෝදන් කිරීමත් කළගුණ සැලකීමක් විදියට අපිට උදව් කරන උපකාර කරන සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන විශේෂයෙන් දෙසැම්බර් මාසේ 14 වෙනි දින විශේෂ ධර්ම දේශනාවක් සිදු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම සියම් මහා නිකායේ ශ්‍රී රෝණ පාර්ශවයේ කාර්ක සංඝ සභික අති ගෞරවාස්පද ගරු කටියතු අවසරයි දොඩම්පහල රාහුල අපේ නායක ස්වාමින් වහන්සේගේ සුමදුරු ධර්ම දේශනාවක් දෙසැම්බර් මාසේ 14 වෙනි දින රාත්‍රී 7ට පැවැත්වීමට කටියතු සූදානම් කළා තිබෙනවා ඒ සඳහා විශේෂයෙන් ධර්ම ශ්‍රවණය කිරීම සඳහා ඔබ සැමට බොහොම ගෞරවයෙන් මේ වෙලාවේ මම ආරාධනා කර සිටිනවා උන්වහන්සේගේ උතුම් වූ මිහිරි ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරලා එයින් ජනිත කර ගන්නා වූ සියලු කුසල ඵලයේ සත්‍ය විශේෂයෙන් මිය අපවත් වී වදාළ ගෞරවනීය මහා සංඝ රුවනටත් සියලුම දායක කාරක පින්වත් හැම දෙනාටත් පින් අනුමෝදන් කිරීම සඳහා මේ උතුම් පින්කමට සහභාගී වෙන ලෙස ඉතාම ගෞරවයෙන් නමස්කාර පූර්වක ඔබ හැම දිනාටම ගෞරව පූර්වක ආරාධනා කර සිටින අතර විශේෂයෙන් ගිලම් වික්ෂු මධ්‍යස්ථානයේ තුල සියලු කටයුතු වල සහයෝගය දන හැම දිනාටම උතුම් තුන්රුවන්ගේ පිහිට ආශිර්වාදයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දිනාටම සම්මා සම්බුදු සරණයි වෙන මොකක්වත් බැරි නම් උදේ ඉඳලා නිින්දට වෙනකන් කරපු ටික හිතන් ඒකෙන් නරක ටික අයින් කරලා හොඳ ටික නැවත හිතන් ඊට පස්සේ බිඳා ගන්න නිදාගත්ත විදිහටම ඉන්නවා. එහෙම මොකක්වත් නැතුව නිකම්ම වැටලා නිදා ගන්න. කොට්ටේට ඔළුව තියලා බුදිය ගත්ත මිනිහාගේ උදේ නැගිටලා බලනකොට කකුල් දෙක තියෙන්නේ කොට්ටේ උඩ. භාවනාවක් නෑ. ඇඳ උඩ බුදිය ගත්ත මිනිහා සහ දෝනි ලටත් එක්ක කියන්නේ උදේ බලනකොට ඇඳ යට. net එක දාලා තිබ්බනම් මිනිහා parachute කිල්ල ඒකේ. ඒකේ තියලා බිමට පැනලා. නැගී හමුදාවට ගිහිල්ලා ඉන්නෝ දැක්කලු හීනයක් පොඩි හාමුදුරුවොත් ඉන්නෝ අපේ වගේ මේ මෙහෙ නෙවෙයි දොඩම් පහල පැත්තේ නේද වැලිගපොළ පොඩි හාමුදුරුවෝ ෂොක් සුටි හාමුදුරුවනේ ඒ නිසා දැන් අපි මේ ඉන්නවා ඇයි අර භාවනාවට ඉන්නේ සතිය නැ අපිට නැතිම දේ තමයි සතිය ඒ නිසා දැන් අපි සියලුම පාසල් වල ආරම්භ කරනවා සති පන්තියක් භාවනාවක් උදේසන වැඩසටහනේදී විනාඩි 10ක සහ හිස් සියලුම කාල පරිච්ඡේද ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යංශයෙන් අපි තීරණ ගත්තා එහි උපදේශකවරයා හැටියට ඔබට සති භාවනාව සිද්ධ කරන්න